අයිබුවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහනාම. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තලින්. නිදහස් පක්ෂ පොදු ජන පෙරමුණු සාකච්ඡා සාර්ථක බව බැසිල් කියයි. අජිත් පීටර් සුජීවට එරෙහිව විනය පරීක්ෂණ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවට සජිත් සහතික වෙයි. නිදහස් පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට වැඩ වරදින ලකුණු. සියොන් දේවස්ථානයේ බෝම්බකරුගේ හිස මිහිදන් කිරීමේ සිද්ධියකින් මඩකලපුව උණුසුම්. අපජලය බැහැර කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අසල්වැසි නිවසේ දරුවන් දෙදෙනෙක් ඝාතනය කෙරේ. වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේදී තිවුණු ආයුධයකින් පහරදී තරුණියක් සහ ඇගේ සහෝදරයා ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අපජල ගැටලුවක් මුල් කරගෙන මෙම ඝාතනය සිදු කර ඇති බවයි. අද පෙරවරු 10ට පමණ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්ලපතිරණගේ ගිම්හානේ නැමැති වයසවරුදු 19ක තරුණියක් සහ සහන් මෙත්සර නම් වයසවරුදු 8ක් වූ ඇයගේ සහෝදරයයි. අලාවත පුත්තලම මාර්ගයේ වයිකාල මන්සන්දියේ සැකකරුව විසින් සුප් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ ජලය යාබද ඉඩමකට ගලා යාම හේතුවෙන් දෙපාර්ශ්වය අතර කලක සිට ආරවුලක් මතුව තිබුණා. වැස්සට වතුර මේ වෙලාවේ වත්තට එනවා කියලා මෙයාලා ගාදේ සරේකම් කාට කාරිය ගිහිලා තියෙනවා. එහෙන් කිව්වලු හෙට 10ට එන්න කියලා. ඒ මේ කිව්වයන් පස්සේ තමයි මේ සම්දිර. සම්කියන් සම්දක් වුණේ සද්දයක් ඇහුන්නේ නැහැ කිසිම. අර ළමයා වරන් දුර ඇවිත්ලා අපි දැක්කේ. මේ පිළිබඳ අදත් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන නැති අතර සැකකරු විසින් ඝාතනයට ලක් වූ දරුවන්ගේ පියා සොයාගෙන එම නිවසට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා නිවසේ සිට නැහැ. කෙසේ වෙතත් නිවසින් පිටතට පැමිණි දරුවන් දෙදෙනාට සැකකරු කඩුවකින් පහර දී තිබෙනවා. පොලිසිය පැවසුවේ බරපතල තුවාල ලබා සිටි ඔවුන් මාරවිල මූලික රෝහලට අතුලත් කරන විටත් මියගොස් සිටි බවයි. පහරදීම සිදු කළ 28 හැවිරිදි ඉෂාන් ප්‍රදීප් නම් සැකකරු පසුව වෙන්නප්පු පොලිසියට බහර වී තිබෙනවා. මේ කන්ටේනර් පෙට්ටිය අපි මෙතන තියාගන්නවට අපි විරුද්ධයි කියලා එයා හිතුවේ. අපි විරුද්ධ නැහැ. නමුත් අතන අර කන්ඩිෂන් දැම්මයි මේ විදිහට මේ පීල්ල අයින් කරලා ඔයා පවත්වාගෙන යන්න කියලා. ඉතල මං ගෙදර වැඩ කරද්දි මට ඇවිල්ලා තර්ජනය කරලා කිව්වා මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවනේ. මටත් දරුවෙක් ඉන්නවා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. අපි ඒ මොහොතේත් අපි පොලිසියට ගියේ නැහැ. පොලිසියට ගියොත් මෙතන ප්‍රශ්න වැඩි වෙන නිසා. රාජ්‍යයේ සභාවට ගිහිල්ලා මේක කියලා මේක කරගන්න බැලුවේ. මුත් ඊට පස්සේ ඩීඔ මාතේ කෙනෙක් ඇවිල්ලා හෙට එමනම් මේක දාලා ඔයාලා එදිනට කියන්න පුළුවන් දේ සෑම දේම කියන්න කියලා කිව්වා. අපි ඉතින් ඒකට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින්සල්ලා මේ අගා පැනලා අපි දරුවෝ ටික පපලා නැති කරලා දැම්මා. අපිට නීතියක් හරියට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. කලින් අපිට මේ දෙයට යොමු කරගත්තා නම් මෙවැනි සිද්ධියක් වෙන්නේ නැහැ. යොවුන් වියේ තරුණියකට සහ හෙටලොව ජයගැනීමේ අපේක්ෂාවෙන් පසු වූ දරුවෙකුට මෙවන විටත් සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සාකච්ඡා කර විසඳාගත හැකි ගැටලු වැඩිහිටියන් විසින් කෙටි මාර්ගෝසේ විසඳා ගැනීමට යාමේ ප්‍රතිඵල නිසා නොවේද? එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ට එරෙහිව එම පක්ෂය විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. අදාළ මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අඛිල විරාජකාරියව සම්මහතා යොමු කළ ලිපියේ දැක්වෙන්නේ ඔවුන් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති 6ක් උල්ලංඝනය කර ඇති බැවින් ඒ පිළිබඳ සැප්තැම්බර් 9 වෙනිදාට පෙර ලිඛිතව කරුණු දක්වන ලෙසයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ට මූලික සාකච්ඡාවක් සඳහා අද සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස පක්ෂ මහලේකම්වරයා විසින් ඊයේ ලිඛිතව දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් අද පක්ෂ මූලස්ථානයට පැමිණියේ නැහැ. මේ පිළිබඳ පක්ෂ මහලේකම් අමාත්‍ය අඛිල විරාජකාරියව සම්මහතා පක්ෂයේ විනය කමිටුවට කරුණු වාර්තා කර තිබෙනවා. මහලේකම්වරයා විසින් අදාළ මන්ත්‍රීවරුන් වෙත වෙන වෙනම ලිපි යොමු කරමින් සඳහන් කර ඇත්තේ ඔවුන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සහ අනෙකුත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ගෙන් කරුණු විමසිය යුතු බවට විනය කමිටුව තීරණය කර ඇති බවයි.
එමෙන්ම අදාළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පක්ෂයේ වැඩපිළිවෙල විවේචනය කරමින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මෙන්ම වෙබ් අඩවිවල අදහස් දක්වා ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවද මහලේකම්වරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති 6ක් උල්ලංඝනය කර ඇති බවට පෙනී යන අතර ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 9 වෙනි දින හෝ ඊට පෙර ලිඛිතව කරුණු දක්වන ලෙසයි. මේ අතර විනය පියවර ගැනීමට නියමිත සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා යන මන්ත්‍රීවරුන් මෙලෙස දහස් පළ කළා. අපි ජනාධිපතිවරණ ව්‍යාපාරේ ඉන්නේ ඒ කටයුතු නිරත වෙන මිසක් වෙල වෙල කාලනාශ කරන වැඩ කරන්නේ නැහැ. කියන විස්තර හොයා ගන්න ඕන බල්ල කරලා නෑ නෑ එහෙම හම්ල විවස්ථාව කාරණා 6ක් උල්ලංඝනය කිරීමක් සඳහන් වෙන්නේ මම දන්නේ නෑ කියන්නේ කාටවත් සහාය පාල කරනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීයි ඒකට විනය පරීක්ෂණ ගේන්න බෑ ඒවට අපි සැලෙන්නෙත් නෑ විනය පරීක්ෂණ ගේන්න එහෙම හිතනවා නම් ඒ කට්ටියට විරුද්ධව විරේ පරීක්ෂණ කලින්ම ගේන්න ඕනේ විශේෂයෙන් මොකද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බොරුවක් කරා මං හිතන්නේ නිසංගනාරකර මහත්තයයි ඒ වගේ මකිලි විරාජකාරිය මැතිතුමා ඡන්ද 36කින් ජයග්‍රහණය කරා කියලා බොරුවක් ප්‍රකාශ කරා ඒ පිරිස සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගන්න මොකද මේක පක්ෂ ආරක්ෂා කිරීම මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. කවුරු හරි කෙනෙක් පැමිණිල්ලක් කරලා තියෙනවා නම් ඒ පැමිණිල්ල විභාග කිරීම සඳහා නිදහසට කරුණු ඉල්ලන එක සාමාන්‍ය දෙයක්. කෙසේ වෙතත් අපේ ඒ අදාළ ඇමතිවරු දෙදෙනා වන අජිත් පෙරේරා මැතිතුමයි සුජීව සේනසිංහ මැතිතුමයි කිසිම විටක පක්ෂයේ නීති රීති රෙගුලාසි උල්ලංඝනය කරන ආකාරයට කටයුතු කරලා ඇති කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂකයා වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා UNP-ෙන්. සමහර පුද්ගලයෝ තමන්ම අපේක්ෂකයා වෙන්න ඕනේ කියලා තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ට ලියුම් එවන්න ඕනේ නේ. මං කිව්වේ කාටත් ඒක වෙන්න පුළුවන්. ඔබතුමා වෙනුවෙන් පෙනී සිටපු අමාත්‍යවරු දෙපළක විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා සිරිකොත මුලස්ථානට කැඳවල දුන්නා නමුත් උන් ගිහිල්ලා තිබෙත් නැහැ. ඔබතුමා කොහොමද මේක දකින්නේ? නෑ, එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා සුමල්ලා වෙනුවෙන් පෙනී සිටිනවද? අනිවාර්යෙන්. ඇයි එතකොට මේ මෙහෙම විනය ක්‍රියාමාර්ගයක ඒක? ඒක මගෙන් අහන්න හොඳ නෑනේ. මම නෙවෙයි විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරේ. දැන් එතකොට ඔබතුමාලටත් ඉදිරියේදී ඔය වගේ ඔය දෙයකට මුණ පාන්න වෙයි නේද? ඒ විනය පරීක්ෂණ වලට අපි බය නෑ. නමුත් විනය පරීක්ෂණ කරන්න හේතුවක් නැහැ. ඒකේ නායකතුමයි සදී ප්‍රේමදාස මහත්තයයි කතා කරලා ඒක බේරගන්නේ හෙට හරි දවෙනකොට. පක්ෂයේ විනය ඇත්ත වශයෙන් දැඩි ලෙස අපි අනුගමනය කරන අපි නේ කඩන්න කාටවත් බෑ. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය ඒ වගේම පක්ෂයේ ප්‍රතිපත්ති ජනාධිපති අපේක්ෂකයා තෝරන ක්‍රමයක් තියෙනවා අපේ පක්ෂයේ. ඒකට පරිබාහිරව වෙන ක්‍රම හදන්න බෑ. අජිත් පෙරේරාමැතිතුමයි සුජීව සේනසිංහ මැතිතුමයි මගේ මිත්‍රයෝ දැන් පක්ෂයේ තීරණයක් අරගෙන තියෙනවා ඒ නීති පියවරක් ගන්න පෙර විනය පරීක්ෂණයට ඉස්සෙල්ලා උන්ගෙන් කරුණු අහන්න. හරිද? ඒක තමයි. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාට ජනතා ආකර්ෂණය අඩු බවක් සමීක්ෂණයකින් හෙළි වූ බවයි. අද සමහර සමාජිකයන්ගේ ක්‍රියාකලාප තුළින් පේන්නේ පක්ෂ විනයට ගරු කරන්නේ නැහැ, පක්ෂ ව්‍යවස්ථාවට ගරු කරන්නේ නැහැ, හිතුවමතේ ප්‍රකාශනිකුත් කරමින් තරමක හිතුවක්කාරී හැසිරීම. මේක සුදුසු දෙයක් නෙවෙයි. නායකයාට අවනත වෙනවා නම් මෙහෙම හැසිරෙන්නේ නැහැනේ. පක්ෂ නායකත්වයට දැඩි තීරණයක් ගන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී තීරුම් ගන්න ඕන පුළුවන් මිනිසුන්ට. ප්‍රජාතන්ත්‍රවාදී තීරුම් ගන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදී මිනිහෙකු වෙන්න බැරි කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී සජිත් ප්‍රේමදාස මහත්මයා බොහොම දුර්වලයි ආකර්ෂණය පැත්තෙන් බලනකොට සුළු ජාතින් අතර. ඊළඟට එයා දුර්වලයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැඩිය නාගරිකාංශය. සහ සිංහල බෞද්ධ අංශයේ ආකර්ෂණයේ හිතන තරම් නැහැ. අපි කලාප 10ක් අරගෙන තමයි මේ සමීක්ෂණය කළේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි අනුර කුමාර දිසානායක මහත්තයයි සජිත් ප්‍රේමදාස මහත්තයයි ගත්තාම ඔය තුන් දෙනාගෙන් ඉස්සරහින්නේ ගෝඨාභය මහත්තයා. හැමතැනම අපි දෙවෙනි සංසන්දනයක් කළා ගෝඨාභය මහත්තයයි අනුර කුමාර දිසානායක මහත්තයයි කරු ජයසූරි මහත්තයා. එයා බලනකොට අපිට මෙතන ගියා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාට වැඩිය ඉස්සරහින් ඉන්නවා තියෙනවා. නමුත් අර කිව්ව කලාප 10න් 7කම ඉස්සරහට ඉන්නේ කරු ජයසූරි මහත්තයා. ඉතින් ওই ප්‍රවණතාවයන් දිහා බලපුවාම කරු ජයසූරි මහත්තයා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකින්ගේ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා.
ඉතාවසාර්ථකයි හැකික්මනින් සන්ධානය හදන්න පොරොන්දුනා ඒ වගේම සන්ධානය ප්‍රතිපත්ති මාලාවත් හැකික්මනින් හදලා ඒකතාවයක් ගන්න තීරණය කෙරුවා මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට මතු ඇති අර්බුදය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. ප්‍රතිවරණයේ අපේක්ෂකයා පීතනෝ අද හෝ හෙට දිනේ ඇතුළත එක්සත් ජාති පක්ෂයේ පත් කිරීමට නියමිතයි. අද දින හවස පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සියලු දේශපාලන පක්ෂවල අපිට සහයෝගය දක්වන ඉල්ලීම වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂත්වය ලබා දෙන්න කියලා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ අවස්ථාව ලැබෙනවා කියන එක 100%ක් විශ්වාසයි. යම් හේයකින් ඒ අවස්ථාව නොලැබුණොත් එක්සත් ජාති පක්ෂයට ජයග්‍රහණය කරන්න බැරි වෙන නිසා විකල්ප කරා අපිට යන්න සිද්ධ වෙනවා. අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන අපේක්ෂත්වය නිර්මාණය වෙයි. පක්ෂයක් හෙටියත් හයි කොමාන්ඩගෙන් තීන්දුවක් අරගෙන අපි තීන්දු කරන්න. තාම නොමිනේෂන් කොල් කරලත් නැ, ඡන්ද ඇනවුන්ස් කරලත් නැ. පක්ෂ දෙකක අපේක්ෂක විතරයි ඇනවුන්ස් කරලා තියෙන්නේ. එහෙනම් පක්ෂෙම ඇනවුන්ස් කරාට පස්සෙ අප පක්ෂයේ අපි වාඩි වෙලා රටට කවුද හොඳයි, රටේ ආර්ථිකය, අනාගතය, සහජීවනයේ සාමය, සංවර්ධනය හැම එකම බලලා තමයි අපි තීන්දුව කරන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ මතු ඇති අර්බුදය පිළිබඳ හිරු ටීවී ඔස්සේ ඊයේ විකාශය වූ සලකුණ වැඩසටහනේදී මෙලෙස සංවාදයට ලක් වුණා. නම් හතරක් කියනවා කියලා පක්ෂ සභාපතිවරයම කියන රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා. බහුතරයක් ඒක කාටවත් මේ හංගන්න දෙයක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමා තමයි රටේ ජනතාව ඉල්ලන. මගේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහව ඉල්ලනවද නැහැ? කොටසක් ඉන්නවා. එතුමා ඉල්ලන කොටසක් ඉන්නවා. ඊට වැඩිය බහුතරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලන. එතකොට කරු ජයසූරිය මහතා එතුමා ඉල්ලන කොටසකුත් ඉන්නවා. බහුතරයක් එතුමා ඉල්ලන්නේ නැහැ. නෑ මම විශ්වාස කරනෝ නෑ. සරත් ෆොන්සේකා මහතාටත් එහෙමද? යම් ප්‍රීසක් ඉන්නවා එතුමට. එතුමා මොකද කියන්නේ? මමත් ඒකට එකඟ වෙනවා. අපි බහුතර කැමැත්ත තමයි අපි ජයග්‍රහණය කරා අපිට පහසුවෙන්ම array යන්න පුළුවන්. වැදගත් වෙන්නේ පුද්ගලයා කවුද වඩාම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහතුමා 93 ඉඳන් මේ පක්ෂ නායකයා. ඕනම දෙයක් කාලයක් යනකොට මිනිසුන්ට එපා වෙනවා. අප්‍රසාදයට ලක් වෙනවා. අද අවුරුදු ගණනාවක් තුමා නායකයා විදිහට හිටියා. තුමා කියන්නේ රනිල් වික්‍රමසිංහතුමා එපා වෙලා කියලාද? එපා නෑ. අපි කියන්නේ අපිට දැන් කිව්වා එහෙම. ඕනම දෙයක් එපා වෙනවා කියලා කියන්නේ. ඒක තමයි. ඒක සාපේක්ෂව මේ කියන්නේ. පැහැදිලිවම ග්‍රාමාත්වරයා ෆේල් කියලා. අපි පැහැදිලිවම කියනවා අග්‍රමාත්‍යවරයාට වඩා මැතිවරණයේ ජයග්‍රහණය කරන්න තව පහසු පුද්ගලයා විදිහට අපි ක්‍රම ගණනාවකින් හඳුනගෙන තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා. ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබේ පක්ෂේ නායකයා වෙන්නේ කවුද? ජනාධිපතිවරණය අනිවාර්යයෙන් අපි ජයග්‍රහණය කරනවා. පක්ෂේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පක්ෂ නායකත්වය හම්බෙනවා. ඒක තමයි දැනට තියෙන ව්‍යවස්ථාවට අනුව සිදුවෙන දේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පැවති 7 වැනි වටේ සාකච්ඡා අද සාර්ථකව අවසන් වූ බව ඊට එක් වූ පක්ෂ නියෝජිතයින් පවසනවා. ඒ අනුව වැඩිදුර සාකච්ඡා සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතුරුන් නුදුරේදීම හමුවනු ඇති. සන්ධානයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර 7 වැනි වටේ සාකච්ඡා අද පෙරවරු 10:30ට පමණ විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වුණා. ඒ සඳහා සහභාගී වූ නියෝජිත පිරිසේ වෙනසක් සිදුව තිබුණා. එනමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භණ්ඩාගාරික ධුරයට ඊයේපත් කෙරුණු ලසන්ත අලගියවන්න යන මහතුරුන් එක්ව සිටියා. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එක්ව සිටි අතර ඔහු මෙම සාකච්ඡා සඳහා එක්ුණේ පළමු වරටයි. පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශ්වයම නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාව සාර්ථකව සිද්ධ වුණා. මීට ඉස්සෙල්ල සාකච්ඡාවලදී එකඟ වෙච්ච ප්‍රතිපත්තිමයට අමතරව ජනාධිපති අපේක්ෂකතුමාට ප්‍රතිපත්ති වගයක් ඉදිරිපත් කරා. වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනීම ගැනත් අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පක්ෂය අපි හිටපු පක්ෂයක්. ඒ වගේ ඉදිරිපත් කරපු ඒවත් අපි මූලික වශයෙන් එකඟුණා. විශේෂයෙන්ම ජනාධිපතිවරු දෙන්න අතරත් සාකච්ඡාවකින් තමයි ඉතින් මේක වෙන්න ඕන. ඊට පස්සේ අවසාන තීන්දුවක් ගන්නවා. සාකච්ඡාවට දින නියමුණා? නෑ නෑ, එහෙම දින නියම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා එක සාකච්ඡා කරලා එකතු වෙන වෙලාවේ මාස ගානක් සාකච්ඡා කරා. නෑ නෑ නැද්ද?
නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? හරි සර්. හරි සර්. පටන් ගන්න ඔයා කියන්නේ ඊළඟට. ඔතුමාලා කැමතිව සම්දානගත වුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ප්‍රතික්‍රියා කරන්නේ. නැහැ කියන්න. මොකද? නැහැ අපි අපේක්ෂකයා ගැන අපි සාකච්ඡාවක් කරේ නැහැ. විශේෂයෙන්ම අපිට වැදගත් වෙලා තිබුණේ ප්‍රතිපත්තිමය වශයෙන් අපි ගන්න තියෙන තීරණ. අපි ජනාධිපති අපේක්ෂකයා ගැනත් යම් යම් අදහස් මුහුමාරු කරගත්තා. එන්නේ දැන් ඔය ජනාධිපති අපේක්ෂකයා දැන් ඊතර දිනේ ඔය සාකච්ඡා අන්තිමට හිර වෙන්නේ. අපිට පුද්ගලික ජයග්‍රහණය කරවීමට වැඩිය වැදගත් වෙන්නේ රටට හිතකර වැඩපිළිවෙළක්. ඡන්ද ලකුණ ගැන සාකච්ඡා කරනවා. අපි යම් යම් අදහස් දුන්නා. අපි අවසාන එකතාවයකට ආවේ නැහැ. ප්‍රශ්නාවකින් අද හම් වෙනවා. ඒක ළඟදීම ඇති වෙයි. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක යම් සාකච්ඡාවක් කරන්න. ඉතින් අපි දෙගොල්ලොම එකම පක්ෂයක ඉඳලා දෙකට කැඩුණ පිරිසක්. ඒ නිසා මේව එකතු කරනවා කියන්නේ ටිකක් අමාරු කාර්යභාරයක්. ඒක අපි තීරුම් අරන් තියෙනවා. මම හිතන්නේ ඒ සඳහා පොඩි කාලයක් අපිට ලබලා දෙන්න. ශ්‍රීලංකාවද රැස් වෙන්නේ සාකච්ඡා. දිනයක් තීරණය කරේ නැහැ. ශ්‍රීලංකා දස්පක්ෂ මධ්‍යම පණ්ඩිතේ වෙල්ගම් මහත්මයා ඉදිරිපත් වෙන්න ඕනේ කියලා තර්කයක් ඉදිරිපත් කළා තිබුණා. දැන් ඒ පිළිබඳව ඔබතුමාලා කියන නෑ කිසිදු අදහසක් එහෙම ශ්‍රී ලංකාවේ දස්පක්ෂ මධ්‍යම කාකර සභාවේදී සාකච්ඡා වුණේවත් අදහසක්වත් ඉදිරිපත් වුණේ නැහැ. සදාන් කළ ආකාරයට අපේක්ෂකත්ව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ළඟ තබාගෙන ශ්‍රී ලංකාවේ දස්පක්ෂයේ ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වෙන්න දෙකතාවයකට ආව වගේ අදහසක් කියුවේ. නෑ නෑ එහෙම එකක් කියුන්නේ නෑ. අපි සාකච්ඡාවට ආවේ සුභවාදීව යන්නේ සුභවාදීව තමයි. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව වෙනත් පක්ෂ සමග කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකකතාවකට පැමිණි බව පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේදී අද ප්‍රතිසාකච්ඡාවක් පවත්වමින්. මේ අතර ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක වෙනස්කම් සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ රැස් වුණා. එහිදී පක්ෂයේ නව තනතුරු කිහිපයක් පත් කරනු අතර පැවති තනතුරු කිහිපයකද වෙනස්කම් සිදු කරනවා. ඒ අනුව එස්.පී. දිසානායක මහතා ඉවත් කර පක්ෂ භාණ්ඩාගාරික දුරේට ලසන්ත අලගීවන්න මහතා පත් කිරීමට එහිදී යෝජනා වී තිබෙනවා. එමෙන්ම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක දුරේ දරු මහින්ද සම්රසිංහ මහතා වෙනුවට වීරකුමාර දිසානායක මහතා පත් කරනවා. නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පේදාස මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වශයෙන් එහිදීපත් කරනු අතර මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පක්ෂයේ නව නියෝජ්‍ය ලේකම් ලෙස පත් කර තිබෙනවා. ඊට අමතරව නව උපසභාපතිවරුන් 6 දෙනෙකුද එහිදී යෝජනා වී ඇති අතර ඒ රංජිත් සීබලාපිටිය, තිලංක සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, චාමර සම්පත් දසනායක, පේෂර ජයරත්න සහ ජීවන් කුමාරතුංගන මහතුරුන්. එහිදී නව උපලේකම්වරු තිදෙනෙකුද පත්කර ඇති අතර ඒ ෆයිසර් මුස්තාෆා, නිශාන්ත මුතුහෙට්ටිගම සහ ජගත් පුෂ්පකුමාර යන අයයි. මෙම පත්කිරීම් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සංවිධායකවරුන් අද පෙරවරුපේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්ව තිබෙනවා. ඊයේ මධ්‍යම කාරක සභාවේ නව නිලධාරීන් පත් කරනු ලැබුවා. ඒ නිලධාරීන් අපේ ව්‍යවස්ථාව අනුව විධායක සභාව විසින් අනුමත කළ යුතුයි. සියලුම මධ්‍ය විධායක සභාවේ සහ සංවිධායකවරුන් විසින් එය ඒකමතිකව සම්මත කරනු ලැබුවා නව නිලධාරී මණ්ඩලය. ඊළඟ ජනාධිපතිවරණයට ජනාධිපතිතුම එනවා කියලා සුබදායි පණිවිඩයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉල්ලීමක් තියෙනවා එතුමා ඉදිරිපත් වෙන්නේ කියලා. ගරු ජනාධිපතිතුම අත කතා වෙදි මොන වගේ අදහසක්ද පළ කරේ? එතුමාගේ අදහස උනේ අපි හදිස්සි විය යුතු නැත. මොකද ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමට තව මාස දෙකමාරක් තියෙනවා. මාධ්‍ය ප්‍රකාශකතුමා කියලා තනතුරක් ලැබුණා කොහොමද ඉදිරියට වැඩ පිළිවෙල? හොඳ දේශපාලනට අලුත් ආදර්ශයක් දෙමින් මාධ්‍යයට අදාළ මෙහෙවර ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. දේශයේ ඉදිරිය කොහොමද අද මොන වගේ තීන්දුවද ගත්තේ මට? සා හොඳ තීන්දුව ගත්තා. ඉතා හොඳ තීන්දුව ගත්තා. එනවාද ඉදිරියට? එස්.පී. දිසානායක මන්ත්‍රීතුමාගේ තනතුර ඉවත් කිරීම සම්බන්ධයෙන් කවුරක් දෝෂාරෝපණය කරේ නැහැ. කිසිම කෙනෙක් විරුද්ධුන් නැහැ. එස්.පී. දිසානායක එමුතුමාගේ තනතුර ඉවත් කළයි කියලා කියපු ගමන් මුළු සභාවෙම එක හඬින් අප්පුඩි ගැහුවා. මේ අතර මධ්‍යම කාරක සභාවේදී සහ විධායක සභාවේදී ඊගත් තීරණ සම්බන්ධයෙන් දැනුම් දීමට පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. එක කකුලක් UNP එකෙත් අනික් කකුල තවත් පක්ෂයක් තියාගෙන ඉන්න අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න තිබෙන ඉඩකඩ දැන් ක්‍රමානුකූලව අවසන් වෙමින් යනවා. විශේෂයෙන්ම අපේ විනය කමිටු තාම ශක්තිමත් අපි දැන් ස්ථාපිත කරලා තියෙනවා. ඒ අනුව අපේ විනය පරීක්ෂණ තියෙන මන්ත්‍රීවරුන්ගේ විස්තරත් අපි ඊයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරා. ඒ වගේම විශේෂ ඉල්ලීමක් ආවා එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. ඒ වගේම අනෙකුත් පක්ෂවලට ගිහිල්ලා ඉන්න එහි සමාජිකත්වයට ගත්ත මන්ත්‍රීවරු සම්බන්ධව යම් තීන්දුවක් ගන්නේ නැත්තේ ඇයි කියන එක.
එතකොට ඒක විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් වුණා. ඒ අවසන් යෝජනාව විදිහට ආව විශේෂයෙන්ම ජාතික ලැයිස්තුවට පත් වෙච්ච අධිකාර ජනාධිපතිතුමාගේ විශ්වාසය අනුව නම් කරන ලද මන්ත්‍රීවරු සමහර කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයටත් සමහර අය පොදු ජන පෙරමුණටත් එකතු වෙලා තියෙනවා. ඒ අයට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගන්නවා ගත යුතුයි කියන ක්‍රියාමාර්ගයත් සාකච්ඡාවට බඳුන් වුණා. විශේෂයෙන්ම මධ්‍යම කාර්යක සභාවේ විශාල කැමැත්තෙන් ඒකමතික සම්මත වුණා. ඒ සම්බන්ධව එන අපේ යෝජනාවලිය ඒ අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ගය සඳහා ගන්න බලාපොරොත්තු වෙනවා. නෑ තවම නෑ, තව තව ඒගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ගත් එක්ක සමාජිකත්වයේ අවශ්‍ය වෙන වැඩපිළිවෙලකටත් සමාල්ලාට ඉස්සරහට යන්න ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. උන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට වග කියන්න. මොකද හේතුව ඔවුන් මේ ගෙදරට එලා ඉන්න හිටපු පිරිසක් තමයි මේ 12 දෙනා. ඔවුන් රවට්ටලා දින ජනාධිපතිතුමා මේ UNP එකේ කට්ටියයි අනික කට්ටිය දෙගොල්ලම අපි කියන්නේ බලමු. ඉතින් අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. වගේ වැතුර අපේ මේ ව්‍යවස්ථාවේ නෑ. ව්‍යවස්ථාවේ නැතිව කොහෙද දෙන්නේ? අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ ජනාධිපති අපේක්ෂකෙක් ඉන්නවා. මෛත්‍රීපාලසේ දින ජනාධිපතිතුමා. අපි තාම ඒකෙන් බැහැර වෙලා නැහැ. එතුමාම එනවා කියලා අපිට කියන්න බෑනේ. ඉතින් මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එන්න පුළුවන්. ගෝඨාභය මහත්තයත් එන්න පුළුවන්. අදත් එතුමිය ඇවිල්ලා අපේ විධායක සභාවේ ඉඳගෙන අපිත් එක්ක කතා කරලා පක්ෂ කොහොමද ගොඩනගන්නේ කියලා අපි ඔක්කොම වැඩ කරනවා. එතුමියත් අපේ ඉතාම ක්‍රියාශීලී විදිහට අපිත් එක්ක වැඩ කරනවා. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ බව SB දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් භණ්ඩාගාරිකවරයෙක් මා වෙනුවට ඒ වගේම උපසභාපතිවරු දෙදෙනෙක් පත් කරමින් අලුත් පියවරක් සරහට තිබ්බා. ඒකට අපි සුබපතන ගමන්. ඊට වඩා සුබපතන්න කැමති පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවතිච්ච සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡාව එක සාර්ථක එකතුවක් කරන්න පුළුවන් සාකච්ඡාවක් කියන කේ වුණා. ඒ පිළිබඳ අපි හුඟක්ම සතුටු වෙනවා. ජනාධිපති අපේක්ෂකයා හැටියට පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාත්‍රී භෝජනයකට එන්නේ. මේක දේශපාලන රාත්‍රී භෝජනයක්. ඒකට අර අපි සම්මේලනයට ගියේකට විරුද්ධ වෙච්ච සියලුම දෙනා ආවා. මං හිතන්නේ ආවේ නැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 3 දෙනා. මේ මධ්‍යම කාරක සභාව තුළ එක්සත් ජාතික පක්ෂයෙන් අපට එකතු වෙච්ච කීප දෙනෙක් මේක නැවත එක්සත් ජාතික පක්ෂයට ගෙනියන්න ලොකු උත්සාහයක නිරත වුණා. තවත් සමහර අය කෙලින්ම UNP එකට යන්නේ නැතුව හෙළවුරුමේ හරහා UNP පෙරමුණට එකතු වීමේ උත්සාහයක් ගනිමින් හිටියා. ඔය එක්කෙනෙක් තමයි දැන් ඊයේ භණ්ඩාගාරික හැටියට පත් වෙච්ච ලසන්තාල ගේවන්න. ජයශ්‍රී ජයසේකර අපේ දැන් වැඩබලන ලේකම්තුමත් ඒ වගේ අපිත් එක්ක එළියට ඇවිල්ලා ආපු දාට පහුදා අපව ගිහිල්ලා තමයි ඇමතිකම ගන්නත් උත්සාහ දරපු බව මහින්ද අමරවීර ඇමතිතුමා කීප පොලක ප්‍රකාශ කරලා තිබ්බා. එයාට ඒක කරගන්න බැරි වුණේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා තදින් විරුද්ධ වුණ නිසා කියන එකත් අපිට දැනගන්න ලැබුණා. අපිට යන්න තියෙන එකම කඳවුර හිටගන්න ඕන එකම කඳවුර තමයි වාම ධාරාවත් එක්ක එතු වෙලා යන ගමන කියන එක අපි පැහැදිලිව අත්දැකලා වැඩ කරලා තියෙනවා. තුමින්දයි මලිතුයි මහින්ද සමරසිංහයි. ගන්න වෙයිනේ. නැත්තම් එතුමාට ජනාධිපති අපේක්ෂක හැටියට තරම් කරන්න බෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කෙනෙකුට නිර්පාක්ෂිකව ජනාධිපති අපේක්ෂකෙක් විය හැක්කේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව හිටියනම් විතරයි. එකම වතාවක් කරන්න පක්ෂ වලින් එහාට මෙහාට පැනලා නැහැ. එකම වතාවරණාපයක් ඇතුව මම එළියට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න. ඒක මං කරපු දේශපාලන වරදක්. එඳ මං එහාට මෙහාට ගිහිම නැහැ. මේ වෙලාවෙත් අපි උත්සාහ කරේ අන්තිම මොහොත වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න. හැබැයි ඇත්තටම දැන් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන්නේ පොදු ජන එක්සත් පෙරමුණ තුලයි. මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ පුද්ගලයින් තමන් බදුල්ලේ නායකයා බව පැවසුවද නිල වශයෙන් දිස්ත්‍රික් නායකත්වය ලබා දී ඇත්තේ තමන්ට බව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා පවසනවා. කෙසේ වෙතත් පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ලේ නායකයා තමන් බවයි. ආණ්ඩුව
කරගන්න බදුරුවේ නායකත්වයෙන් මිනිහෙක් නැහැ. එක්කෙනෙක් ආවා කඳුතරෙන් ඒ මිනිහා ගියාන් පස්සේ යන්න ගණක් නැහැ. ඩිලාන් ආපු ගමන් ඩිලාන් අඳුරනවා. ඒ නිසා ඩිලාන් ළඟට ආවා. ආණ්ඩුව පෙරළන්නේ කොටාපේ මහත්තයෝ ජනාධිපති කරන්න ඔබ එල්ලේ වගේ නායකත්වය. ඔබේ නායකත්වයට මාව අද බදුරුවේ ආසනයෙන් පත් කරගත්තා. පොත්වේ හාලියල මහානාද කරන්නේ නැත්තේ. ඒත් එක මාන කරනවා වයි. කොටාපේ දිනවල සරනේ මයිලම නායකයෝ කියන්න ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි බදුලු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කමිටුවකින් තමයි යෝජනා කරලා බදුලු දිස්ත්‍රික්කයේ නියම නායකයා විදියට මාව පත් කරේ. ඒක අගුපිළිවල් වල රැස්වීම තියලා කට්ටිය යෝජනා කරලා නේ නේකනාට නායකයෝ කියලා එහෙම දෙන්න අපි ලෑස්තිත් නැහැ කියන වැදිරුව කියන්න ඕනේ. පක්ෂයට එකතු වෙනවා නම් අපි ඒක පිළිගන්න ලෑස්ති. හැබැයි ඉතින් කට්ටියව විවේචනය කර කර ඉන්න අයට පහරක ගා නායක වෙන්න හදනවා නම් අපි ඒක ලෑස්ති නැහැ කියන එක පැහැදිලිව මතක් කරන්න ඕනේ. ඔය කටවල් වලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මොනවද කිව්වේ? රාජපක්ෂ පරම්පරාවටම කිව්වා. දැන් නැවතවතාවක් රාජපක්ෂ වරුන්ගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට යන්න හදන ගමන්ම අනිත් මිනිස්සුන්ව දඩෝ රියා වහරවා මේවා කියාගෙන යනවා. ඒ කියන්නේ ඔබතුමා දිලාන් පෙරේරා මාත්‍යෝරයාගේ නායකත්වය පිළිගන්නේ නැහැ. ඕනි කෙනෙක්ට මේ වෙලාවෙ එකතු වෙන්න පුළුවන්. අපි ඒකට ගරු කරනවා. හැබැයි ගමේ ඉන්නේ අපේ පොහොට්ටේ මන්ත්‍රීතුමාව පාගල උඩ නගින් නැගිටින්න නේද අපි විරුද්ධයි. අපි ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි පැහැදිලිව කියන්න ඕනේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ස්වාධීන කොමිසමක් ඉල්ලා සිටියේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාටත් වඩා දැනට බලයේ සිටින ආණ්ඩුවෙන් බව අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගය නැරඹීමට පැමිණි අවස්ථාවේදී. මෙරට සංචාරයක නිරත වන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති ගෝල්ටියේරෝ කාඩිනල් බසෙට්ටි හිමිපාණන් සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණියා. ඒ ලක්වාසී බෞද්ධ ජනතාවගේ වඩාත් ගෞරවාදරයට පාත්‍ර සිද්ධස්ථානය වන දළදා වහන්සේ ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති හිමියන්ට පෙන්වීම සඳහායි. ශ්‍රී දළදා මාලිගයේ නැරඹීමෙන් අනතුරුව කොළඹ අගරදගුරු හිමිපාණන් මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. domandano loro sono dei crimini contro l'umanità me manushyatwayata viruddhawa aparadha karana aparadhakaruwo obohase prakasha karala thibba pastu prahare sambandhayen swadhin janadhipati konsapath karana ayekota pamana obohase hamwenna puluwan sahayak laba denna kiyala me wenata gotabaya rajapaksha mahatha e sambandhayen porunduwak laba di thiyena obohanseyata obohanseyage sahaya gotabaya mahatthayata labenada api kavadakwat eka pakshayekata barawa katha karanne neha ape rate me athiwechcha prashnen pida පත්වෙච්ච මිනිස්සුන්ගේ හදවත් සනසන්ඩ ඒ අයට සත්‍යය එළිදරව් කිරීම අපි හැමගේම වගකීමක්. ඒක නිසා තමයි අපි කිව්වේ එහෙම එකක් කරන්න කියලා. එක එක අය කියයි මෙහෙම කරන්නම් අරම කරන්නම් කියලා. හැමෝගේම දැන් අවධානය ගිහිල්ලා තියෙන්නේ බලය ලබා ගැනීමේ චේතනාවටනේ. බලේ ඉන්න අයෝ මේ සම්බන්ධව නිහඬතාවයේ රකින්නවා තාම. අපිට ඕනේ ඒගොල්ලන්ගෙන්. ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමා ඉදිරියට ප්‍රකාශය ඔබ වහන්සේ විශ්වාස කරන්න පුළුවන්. තාම ඉතින් එතුමාට දේශපාලන බලයක් නැහැනේ එහෙම දෙයක් කරන්න. ඉතින් ඒ නිසා මම දන්නවා ඒ ප්‍රකාශය පොරොන්දුවක් පමණයි කියලා. මේ පහුගිය කාලයන් තුල හොසෙන් චානක ඝාතනයට ලක් වුණා, ඇන්ටනි ඝාතනයට ලක් වුණා, රතුපස්සල වතුර ප්‍රශ්න වලට විශේෂයෙන් පල්ලිය ඇතුළට ගියපු පිරිස් ඝාතනය කිරීමේ තත්ත්වයක් දක්ලමුණා. වහන්සේ හිතනවද වාදීන කොමිසම මේ සිදුවෙන පරීක්ෂණ කටයුතු සාධාරණ විශ්තුනා කියලා? දැන් බලන්න මේ ඝාතන විතර නෙමෙයි ඉත ඉස්සෙල්ලා සිදුවෙච්ච ඝාතන JVP කලබල කාලේ JVP නායකයාට කරපු වැඩි. ඉතින් මේ ඔක්කොම දේවල් දිහා බලනකොට මේ ඝාතන ඉතිහාසයේ මේ පරීක්ෂණයි අරම ගැන වැඩි විශ්වාසයක් නැහැ. පාස්කු සිද්ධිය වගේ යලි එවැනි අවාසනාවන්ත සිද්ධීන් ඇති නොවන්නට නම් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ රටේ දැන් තියෙන තත්ත්වයේ අනුව එවැනි සිද්ධීන් සිදුවීම වළක්වන්න බෑ. මෙතර විල්පත්තු වනයේ මැදෙහි පිහිටි කතෝලික දේවස්ථානයකට විල්පත්තු වනයේ ඉඩම් ලබා දීමක් සම්බන්ධයෙන් පරිසර සංවිධාන නගන චෝදනාව පිළිබඳද කොළඹ අගරදුගුරු හිමිපාණන් මේදී අදහස් පළ කළා. එතන වෙලා තියෙන්නේ විල්පත්තු කැලේ මැද්දේ මේ දේවස්ථානය තිබිලා තියෙනවා. ඉතින් මේ දේවස්ථානයට මිනිස්සු යන්න ඉන්න පුරුදු වෙලා අපිට ඒක නිත්‍යානුකූල කරත් එකයි නැතත් එකයි මිනිස්සු එතනට යනවා නම් ඉතින් ඒක ඒගොල්ලන්ගේ වැඩක්නේ. අපිට ඒකට මුකුත් කරන්න බෑ. අනිත් එක ඒකේ පරිපාලනය තියෙන්නේ තනි ක්‍රම හලාවත රදගුරුතුමා අත. JMI සහ NTJ තහනම් සංවිධානවලට සම්බන්ධ නුවරඑළිය සහ හම්බන්තොටදී අවිපුහුණුව ලැබූ තවත් සැකකරුවන් දෙදෙනෙක් අද අත්අඩංගුවට ගෙනුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අම්පාර ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
අම්පාර ප්‍රදේශයේ සංගව සිටියේදී ජාතික තව්හිද් ජමාත් හා ජමාතේ මිල්ලත් ඉබ්‍රාහිම් නැමැති සංවිධාන දෙකක ක්‍රියාකාරී සමාජිකයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත් වුණා. මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නෝරලී ප්‍රදේශයේ පුහුණුව ලැබූ බව කියන මොහමඩ් රයිසුද්දීන් අබ්දුල් රහමාන් හෙවත් අබු අනාස් හා හම්බන්තොට ප්‍රදේශයේ පුහුණුව ලැබූ බව කියන සෙයිනුල් ආබ්දීන් හස්ල හෙවත් අබුරාවා නැමැති දෙදෙනායි. මේ අතර ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවටගත් පළේ ප්‍රාදේශීය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සින්නයා සිවරූපන්ගෙන් ලද තොරතුරු මත පුපුරනද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ විසින් යාපනයේ පොලිස් ස්ථානයේ රඳවා සිටින ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී පළේ කරණ්ඩිය ප්‍රදේශයේ සංගවාති වූ පුපුරනද්‍රව්‍ය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සකකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සින්නයා සිවරූපන් යුද හමුදාවේ අත්අඩංගුවට පත් වුණේ පසුගිය 19 වෙනිදායි. ඒ අනුව පලේ පොලිස් සසමේ කරන්දායි නැමැති ප්‍රදේශයේ පොල් ඉඩමක සංගවා තිබියදී ඊයේ සොයා ගැනීමට හැකි වුණා AK-47 වර්ගයේ ගිනි අවි එකක්, එම මැගසින් දෙකක්, සජීව පතුරම් 120ක ප්‍රමාණයක්, පැති බෝම්බ එකක්, ජීව අත් බෝම්බ 11ක්, PE-10 සහ TNT යනුවෙන් සැකකරන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10කට ආසන්න ප්‍රමාණයක්, මාලිමා යන්ත්‍ර දෙකක්, දුරදක්නයක්, LTT ත්‍රස්තවාදීන් භාවිතා කරන ලද කැප්ටොප්පියක්, යුද හමුදාව භාවිතා කරන කැප්ටොප්පියක් ඇතුළු දේපල කිහිපයක්ම සොයා ගැනීමට හැකියාව ලැබුණා මේ සැකකරු විසින් සංගවා තිබියදී. මේ අතර මඩකලපුව සියොන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ලකල ත්‍රස්තවාදියාගේ හිස කොටස මඩකලපුව කල්ලියක්කාඩු හින්දු සුසාන භූමියේ මිහිදන් කිරීමට විරෝධය පළ කරමින් අද පස්වරුවේ විරෝධතාවක් ආරම්භ වුණා. ඒ අදාළ හින්දු සුසාන භූමිය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් පවසන්නේ හින්දු සුසාන භූමියක ඉස්ලාම් ත්‍රස්තවාදියෙකුගේ හිස කොටස මිහිදන් කිරීම අනුමත කළ නොහැකි බවයි. අප වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ව්‍යාලේන්ද්‍රන් මහතා සහ මඩකලපුව නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මිටෙක්ව සිටි බවයි. මාර්ගය අවහිර කරමින් පැය 4කට අධික කාලයක් පැවති විරෝධතා විසිරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා පොලිසියට ප්‍රසාදය පළ කරමින් ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය ජනාධිපතිවරයා වෙත පදක්කමක් පිරිනැමුවා. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අතරංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර අගයමින්. දිවයිනට පැමිණ සිටින ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටෝක් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මෙම පදක්කම පිළිගැන්වුවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ පාස්කුරිදා බෝම්බ පිපිරීම් මාලාවෙන් පසු සිදු කෙරුණු විමර්ශන සඳහා ඉන්ටර්පෝල් වෙතින් කරන ලද ඉල්ලීම්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ස්තුතිවන්ත වන බවයි. ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධ්‍යංශ නිලධාරීන් ඉතා වෘත්තීයමය භාවයකින් ක්‍රියා කරන බවත් ඉන්ටර්පෝල් විශේෂඥයින්ට අවශ්‍ය පූර්ණ සහයෝගය ඔවුන්ගෙන්ද හිමි වූ බවත් මහලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. විදේශ රටවල සැඟව සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මූල්‍ය අපරාධකරුවන් පිටුවහල් කිරීම ඇතුළු මෙහෙයුම් සඳහා තවදුරටත් සහාය ලබා දෙන ලෙස ජනාධිපති මෙහිදී ඉන්ටර්පෝල් මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඊට මහලේකම්වරයාගේ පූර්ණ සහාය පළ වූ බවත් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මේ අතර රුසියානු විද්‍යාඥයෙකු වන යුජීන් යුසාෂෙෆ් විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා වන විශේෂ යන්ත්‍රයක්ද ජනාධිපතිවරයා වෙත අද පිරිනැමුණා. මේ අතර දකුණු පළාත් උපාධිධාරීන්ට ගුරුපත්වීම් පිරිනැමීමේ උත්සවය මාතර වැලිගම නගර ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මම දන්නේ නැහැ මේ දෙක වැටුනේ කොහොමද කියලා. හවස දෙක මම දුන්නේ හවස තුන.
ඉතින් මං ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම දවල් 11 මාසෙට පටන් ගන්න මේක බාගෙට නැරඹුවා. මෙහෙම නොවේ. හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව මේ දක්වා විභාගයට නොගැනීම ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. කෝටි 1800 ගණනක මුදලක් ඔහුගේ ගිණුම් වල ඇති බව, ඒ මුදල් ලබාගත් ආකාරය පිළිබඳව කෙසේද යන්න පිළිබඳවත් විශේෂයෙන්ම ගිණුම් වාර්තා සහිතව සම්පූර්ණ වාර්තාවක් සමග නඩුවක් ගොනු කරලා තිබුණා. අධිකරණයට මේ නඩුව ගොනු කරාට පස්සේ කිසිම දිනයක් යොමු කරේ නැහැ නඩුව අහන්න. ඇයි මේ නඩුව අධිකරණය තුළු විමර්ශනය කරන්නේ නැත්තේ කියන එක අද බලවත් ගැටලුවක් වෙලා තියෙනවා. මොකද්ද මේකේ තියෙන ඇත්ත කාරණය? අවධාරණය නොකර කාරණය මොවුන්ට මුදල් ලැබුණේ කොයි ආකාරද කියන එක. සෞදි අරාබියේ පුජ්‍යලයන් 5 දෙනෙක්ගේ නම් අපි එවෙනකොට පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒ නම් සමගම මේ පුජ්‍යලයන්ගෙන් දැනට අපට වාර්තා වෙලා තියෙන ආකාරයට පුජ්‍යලයන් කීප දෙනෙක් පිළිබඳවම සැක සංකා මතුවෙලා තියෙනවා. සමහර අය ත්‍රස්තවාදී කටයුතු කිරීම නිසාම ඒ රටවල් වලින් පලා ගිහිල්ලා තියෙනවා. බරපතලම ප්‍රශ්නේ තමයි මේ මුදල් ලබා ගැනීම පිළිබඳ තියෙන ප්‍රශ්නය. 2017 විශේෂ මුදල් පනතක් සම්මත කරා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඕනකමට. මේ පනත 2003 ගෙනාවු පනත රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙලාවේ අගමැති හැටියට ඉනිද්දි. ඒ වෙලාවේ ගෙනාවු පනතේ ගෙනාවු මොහොතේ එදා අපේ රට ගැන හිතන ඒ තිරාණගම වගේ නීතිඥවරු මැදිහත් වෙලා මේ පනත අධිකරණය තුල පරාජය කළා. එදා අධිකරණය තුල පරාජය කරන්න පුළුවන් වෙච්ච පනත, ඒ කියන්නේ විදේශීය මූල්‍ය කළමනාකරණ පනත 2017 කොහොමද සම්මත කරගත්තේ? අද සෞදි අරාබියේ සුළු මූලධර්මවාදී කල්ලියේ ඒගොල්ලගේ මහා අතිවිශාල ප්‍රකෝටි ගණන් ධනයට අද මුළු ලංකාවම මිලදී ගන්න වැඩපිළිවෙලට පසුබිම හැදුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. වහන්සේලා කොච්චර කතා කළත් ජනවාරි පටිගලෝ කැම්පස් එක විරුද්ධ කරනවා කියලා තමයි ඔවුන් කියන්නේ දිගින් දිගට. හිස්බුල්ලට ඕන හැටියට මේ රටේ බැටිකලෝ කැම්පස් විවෘත කරන්න පුළුවන් නම් මේක රටක් නෙවෙයි. ස්ථිරවම ජනවාරි මාසේ බැටිකලෝ කැම්පස් එක අපි විවෘත කරන්න දෙන්නේ නැහැ. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රට වටා හිරු. නව යුද හමුදාපති ලුතුනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ජනාධිපති කාර්යාලයේදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීම ලැබූ මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා අද රාජකාරිය ආරම්භ කළා. පුත්තලම සාලිය වැව 16 ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ සුනකයන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. මීගමුව පිටිපන වීදිය සහ මැද පිටිපන ප්‍රදේශයන්හි දැඩි වෙරළ ඛාදනයත් සමග නිවාස 30කට වැඩි ප්‍රමාණයක් හානියට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළත් කිසිදු පියවරක් නොගන්නා බවයි. මේ අතර මුහුදුරළ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව ප්‍රදේශයෙන් ගොඩගැලීමත් සමග එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. මීගොඩ මාතෘ සායන මධ්‍යස්ථානය තුළ නිසි පහසුකම් නොමැති බවට චෝදනා කරමින් ප්‍රදේශයේ මව්වරුන් අද උද්ඝෝෂණයක නිරත වුණා. සුදානම අදට සමුගන්න. පැත්තක් නැතිවට දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරුවේ දිස්වන පරිදි තිරුකෘතිය SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියම වන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.